සුබ දවසක් ඔයාලා හැමෝටම ලොකෙට ඇන්ඩි ෆැෂන් එකට ඔයාලා විතාමත් ආදරෙන් පිළිගන්න මම ආයිෂා. ඉතින් මම අද ඔයගලන්ට කියලා දෙනවා කොහොමද පීටර් පෑන් කොලර් එකක් නිර්මාණය කරගන්නේ කියලා. අපි බලමු එහෙනම් කොහොමද ඒකට neck එක cut කරගන්නේ කියලා. මම මගේ ඉදිරිපස පළුවයි පිටිපස පළුවයි මේ විදිහට මම කපලා අරගෙන තියෙනවා. අද මගේ වීඩියෝ එකේ ප්‍රධාන අරමුණ මේ කොලර් එක කියලා දෙන එක සහ නැතුව මේ top එක කොහොමද කපන්නේ කියන එක නෙවෙයි. මේක සාමාන්‍ය basic body pattern එක. ඔයාලා තාමත් basic body pattern එක ඇඳගන්න දන්නේ නැත්නම් මගේ channel එකේ තියෙනවා basic body pattern එක කොහොමද නිර්මාණය කරගන්නේ කියලා ඔයාලට ඒකට ගිහින් බලන්න පුළුවන්. ඉතින් මම මේ මගේ පිටිපස පළුව මම පිටිපස පළුවේ නැම්මේ ඉඳලා අඟල් 2යි 3 කාලක් width එක හැටියට අඟල් 1යි 3 කාලක් ගැඹුරු හැටියටත් ලකුණු කරලා මේ විදිහේ රවුම් කරක් නිර්මාණය කරගන්නවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ මම අඟල් දෙකක ඕපන් එකක් පිටිපස පළුවෙන් තියනවා. එමගේ පිටුපස පළුව. දැන් බලමු අපි ඉදිරිපස පළුව කොහොමද කපන්නේ කියලා. මේ තියෙන මම ඇඳගෙන තියෙන මගේ මූලික කර මම පිටිපස පළුව ගත්තේ කොච්චරද 2යි 3 කාලයි. මම ඒ 2යි 3 කාලම මේකෙත් මේ විදිහට විත් එක ලකුණු කරනවා. මම මේකේ ලෙන්ත් එක ලකුණු කරනවා අඟල් 4.5. මේ විදිහට මම රවුම් neck එකකට තමයි මම අද දෙකයි තුන් කාලයි 4.5. අපි බලමු කොහොමද පීටර් පෑන් කොලර් එක හදාගන්නේ කියලා. මේ තියෙන මම ෂෝල්ඩර් ඇටෑච් කරලා ඉවර වෙලා මහගත්තු මගේ ඇඳුම. ඊට පස්සේ මම ඔයාලට පේපර් එක කපලා පෙන්නනවා. හිතන්න මේක මම පියුසින් එක කියලා. මේ විදිහට මේ තියෙන මගේ පිටිපස්සට ඕපන් එක අඟල් දෙක ඕපන් එකක් තියෙනවා. මම මේක එහාට මෙහාට වෙන්නේ නැති වෙන්න පින්ස් ගහ ගන්නවා. සහ මගේ ෂෝල්ඩර් දෙකක් මම ගාන්ට මුනට මුන මේ විදිහට තියලා පින්ස් ගහ ගන්නවා. ඊට පස්සේ මම මගේ පිල්සින් එකේ මෙතන ඉඳලා අඟල් 3.5ක් විතර මේ විදිහට උඩට ලකුණු කරනවා. ඊපස්සේ මෙතනත් පොඩ්ඩක් අඟල් භාගයක් විතර මගේ මෙහාට ලකුණු කරගන්නවා. ලකුණු කරගෙන මම මගේ ෆ්‍රන්ට් එක ඉදිරිපස පළුව මම මෙන්න මේ විදිහට තියනවා. මෙතන ඉඳලා අඟල් භාගයක් ලකුණු කරලා මෙන්න මේ විදිහට අඟල් 3.5ක් පළලට මේ විදිහට ඇඳලා මම මගේ ඉදිරිපස පළුව මෙන්න මේ විදිහට තියෙනවා.
පස්සේ බලන්න. මේ විදිහට මෙහෙම තියලා මම මෙතන ඉඳලත් මම ඒ වගේම අඟල් භාගයක් එහාට ලකුණු කරනවා. මේ ගානට මෙහෙම කෙලින් තියන්නේ නැතුව මෙහෙම හරහට තියලා ඉවර වෙලා මම මේ කොලර එක මේ විදිහට අඳිනවා. ඊට පස්සේ මේ ෂෝල්ඩර් එක ළඟින් චුට්ටක් බෑක් එක පැත්ත මෙන්න මෙහෙම පොඩ්ඩ ඕපන් කරන්න ෂෝල්ඩර් එක ළඟින්. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. මෙන්න මේ විදිහට. හිතනවා පැහැදිලි කියලා. ඊට පස්සේ මම මේක එළියට අර ගන්නවා. සෝරි. මට අමතක වුණා මම ඒක මේ විදිහට ෂෝල්ඩර් එක ලකුණු කරගන්න ඕනි. මාක් එකක් දාගන්න ෂෝල්ඩර් එක. ඊට පස්සේ අවශ්‍ය විත් එක ගන්න දෙකයි කාලක් හෝ දෙකහමාරක් හෝ අවශ්‍ය ප්‍රමාණය හොම දෙකහමාරක කොළ එකක් නිර්මාණය කරනවා. මෙන්න මේ විදිහට මේ තියෙන මගේ ෆ්‍රන්ට් එක, මේ තියෙන මගේ බෑක් එක. මම දැන් මේක මෙන්න මේ විදිහට ෂේප් කරනවා. පීට පෑන් කොලර් එක මේ විදිහට ෂේප් එකක් එනවනේ. මෙන්න මේ ආකාරයට. ඉදිරිපස්සේ පිටිපස්සේ දෙකෙන්ම මම ඒ විදිහට රවුන්ඩ් කරා. ඔයාලට කැමති නම් මේක අඩු කරන්නත් පුළුවන්. ඊට පස්සේ මම මේ කොටස කපලා ඉවර වෙලා ඉන්ටර්ෆේෂින් එකක තියලා ෆැබ්‍රික් එකක තියලා අයන් කරනවා. මෙහුම් වාසි මුකුත් දෙන්න අවශ්‍ය නැහැ. ඔයාලා මේකේ ගානටම කපන්න. මේ තියෙන්නේ මං එහෙම අයන් කරගත්තු මගේ කොලර් දෙක. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මම තව කොටසක් පියුසින් නොදා රෙදි කොටසක් යටින් තියලා මෙන්න මේ විදිහට මේ වටේම මම මහනවා. හැබැයි මේ පැත්ත මහන්නේ, මේ පැත්ත මම අඟල් කාලක මෙහුම් වාසියක් හිටින්න මේ පියුසින් එකේ වදින් නැති වෙන්න රෙද්ද එජ් එක අයිනින් යන්න ඕනි විදිහට වටේම මම මහනවා. මහලා පුංචි 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 කට් මාක් වටේටම දාලිවලා කොලර් එක ටර්න් කරනවා. ඒ ටර්න් කරනකොට මෙතන මෙහුම් වාසි කාලක් ඔයාලා තියන්න ඕනි කොලර් එක ඇටච් කරන්න පළු දෙකෙන්ම. පීස් දෙකේම මම ඒ විදිහට කරනවා. මෙතන මම ඒ විදිහට වටේම අහගත්තු කොලර් එක මම මෙන්න මේ විදිහට
කට් මාක් දානවා මෙන්න මෙහෙම නමලා ස්ටිච් එක කැපෙන්නේ නැති වෙන්න මෙන්න මේ වගේ මේ විදිහට වටේම කට් මාක් දානවා මෙතන මම මේ විදිහට අයින් කරගත්තු මගේ කලර් එක දැන් මම මේක මෙහෙම මගේ ඇඳුම දිග දිග හැරලා මේ විදිහට මෙන්න මේ විදිහට තියලා මේ වටේම ස්ටිච් කරනවා මෙහෙම කෙලින් තියන්න එපා ඔයාලා කලර් එක මෙන්න මේ විදිහට ෂේප් එකට තියන්න ඕනේ මෙන්න මේක अटैच कर मेथी ने मम ए विधि कलर के अटैच करना विधि मैंने मे विधि इट पास दी मेकट मम बायस पट्टी करना मेक वेड़ी प्रमाण कपल दिता काल तिब मुद्दे मेती मेहूम वासी ඊට පස්සේ බයස් පටි අරගෙන මම මේ මෙහුම්වා මෙහුම්වාසි කාල ඇතුළත මෙහෙම බයස් පටි වටේම ඇටච් කරනවා මෙන්න මේ විදිහට मिथन मेबला मेहमुवासी प्रमाण अंगल कल दया पास मे पटी मेहि मारगेना मे मिन्न मे विधेट तीयला मिन्न मे एज्जके मिन्न मे एज्जके पटेम महगेने මේ විදිහට මේක මෙහෙම හරවන්න මේ එජ් වයින මේ විදිහට කරලා මෙහෙම නමන්න නමලා මේ ඇතුලේ මෙන්න මේ කණු වගේ තියෙන කණු දිගටම මහගෙන එන්න कपल इवत्मे संपूर्ण वटे कपल इवत् कपल पास उगल करोनी क्लोज करोनी कलर मैं फ्रेश आयन कर मेदल वगैन तीन इट पास मेतन को मेहमेट नमला मे कलर मेहमे दिखर මේ ස්ටිච් එක වදින්න ඕනේ මේ ඇඳුමට කොලර එකෙන් යටට ඉතින් මෙන්න මේක තමයි මගේ පීටර් පෑන් කොලර එකේ ෆයිනල් රිසල්ට් එක මෙන්න මේ විදිහට හර්මනීට් එකට එනවා මෙතනට ඕන නම් ඔයාලට කැමති නම් බටන් එකක් ඇටච් කරගන්න පුළුවන් මෙතනට උරු හිස ළඟට බටන් එකක් දාන්න පුළුවන් අපි එහෙනම් බලමු මේක කම්ප්ලීට් කරාට පස්සේ කොහොමද කියලා මේක තමයි මම ක්ලෝස් කරලා ඉවරනාට පස්සේ බලන්න පුළුවන් රිසල්ට් එක මේ තියෙන්නේ ක්ලෝස් කරන්න ඕනේ මෙන්න මේ විදිහට කොලර් එක අයින් කරලා බොඩි එකට තමයි ස්ටිච් එක වදින්න ඕනේ මෙන්න මේ විදිහට මේ තියෙන්නේ බෑක් එක හැබැයි මම ඔයාලට එක දෙයක් කියන්න ඕනේ මම මෙතන සුදු නූලක් පාවිච්චි කරා මට මේ පාට නූල
හරි චුට්ටක් තියෙන නිසා ඔයාලා මේ වැරද්ද කරන්න එපා ඔයාලා ෂැටල් එකටත් ඒ නූලම දාන්න ඕනේ අ එච්චරයි මට කියන්න තියෙන්නේ මේ ටික මෙන්න මේ විදිහට ක්ලෝස් කරාම ෆිනිෂින් එක එන්න ඕනේ හරි එහෙනම් දැන් මම බ්ලවුස් එක කම්ප්ලීට් කරලා පෙන්නන්නම් කොහොමද කියලා